ඉන්දන මිල ඉහළ යාම හමුවේ සංශෝධනය වූ බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි. සංශෝධනය වූ නව බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළා. අදාළ බස් ගාස්තු සංශෝධනයට අනුව සාමාන්‍ය බස් රථ සේවයේ රුපියල් 14ක් පැවති අවම බස් ගාස්තුව රුපියල් 17ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙවර බස් ගාස්තු සංශෝධනය වන්නේ 17.44%. අදාළ බස් ගාස්තු සංශෝධනය යටතේ අන්තර් පළාත් බස් රථ, අර්ධ සුඛෝපභෝගී බස් රථ සහ අධිවේගී මාර්ගවල අධි සුඛෝපභෝගී බස් රථද අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ආසනගත මගීන්ව ගෙන යාමේ බරපතල අර්බුදයකට අපි හිර වෙනවා. තාමත් අපේ ලංකා පුරාම බස් ධාවනය වෙන්නේ 50-60 අතර ප්‍රමාණයකින්. දැන් කාර්යාල සම්පූර්ණ විවෘත කරලා තියෙනවා. ඒ වගේම පාසල් පටන් අරන් තියෙනවා. පෙරවරුවේ යම් තදබදයක් ඇති වෙනවා කියලා ගැටලුවක් තියෙනවා. අපි දිගින් දිගටම කිව්වා කාර්යාල කාලසටහන වෙනස් කරන්න කටයුතු කරන්න. නැවතවරත් අපිට මේ කොවිඩ් උදුර බෝ වීමේ අවදානමක් තියෙනවා කියලා. නමුත් ඒක අවාසනාවන්ත විදියට තාම බලධාරීන් කිසි දෙයක් කරේ නැහැ. මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, කරුණාකරලා තදබදය ඇතුව යන්න සූදානම් වෙන්න එපා. හැකිතාක් දුරට කාලය වෙනස් කරගෙන බස් රථවල ගමන් කරන්න. බස් රථයේ බස් ගාස්තු චක්‍රය තියෙනවා. ඒ චක්‍රයට අනුව තමන් මුදල් ගෙවන්න, කිසිම ආකාරයකින් වැඩි මුදලක් ගෙවන්න සූදානම් වෙන්න එපා. තව දවස් 2-3ක් යනකම් ජනතාවට මේක හුරු වෙනකම් අඩු වශයෙන් මේ තාඩන පීඩන වලට ලක් කරන්න කටයුතු කරන්න එපා. දෙන මුදල් ගන්න කියලා සේවක මාතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. යම් ආකාරයේ රට ප්‍රකෘති තත්ත්වයට පත් වෙලා මේ අපේ තියෙන පිරිවැයන් අඩු කරොත්, අනිවාර්යයෙන්ම යම් යම් සහන ලබා දෙන්න කටයුතු කරොත්, අපි අනිවාර්යයෙන්ම මේ බස් ගාස්තුව යම් තාක් දුරට පාතෙලන්න කටයුතු කරනවා. බස් ගාස්තුත් වැඩි වෙනවා. මේක එක පෙළට එන මෙතන අතර වෙන්නේ නැහැ. බස් ගාස්තු වැඩි වෙනවා, ආයෙ තව ටික දවසෙන් ජල ගාස්තු වැඩි වෙනවා, ආයෙ ටික දවසෙන් තෙල් ගාස්තු වැඩි වෙනවා. මේ විදිහට රටේ අසීමිත ලෙස මුදල් අච්චු ගැසීමේ ප්‍රතිඵලයක්, රටේ ජාතික නිෂ්පාදන බිඳ වැටීමේ ප්‍රතිඵලයක්, ඩොලර් රටට ගලාගෙන යීමේ අඩුවීමේ ප්‍රතිඵලයක් හේතු කොටගෙන වහණ්ඩ සහ සේවා මිලදී ගැනීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන්න ජනතාවට සිද්ධ වෙනවා. මේ අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති අවසන් ප්‍රතිවිපාක තමයි ජනතාවට වහණ්ඩ හා සේවා මිලදී ගැනීමට බැරි වෙන තත්ත්වේ වහණ්ඩ මිල ඉහළ යාමකට අපේ රට මුහුණ දෙනවා. දෛනිකව වුණේ වාර්තා වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.